තෙරු අන්සරණයි. අද දවසේ නැතෆෙම් ධර්ම දක්ෂිණාවේ දායකත්වය දරනු ලබන්නේ හෝමාගම පදිංචි ලක්ෂික බණ්ඩාර වීරසිංහ මහත්මයා ඇතුළු පවුලේ පිරිස විසින්. නැතෆෙම් ධර්ම දක්ෂිණාව මෙතැන් සිට. බිනෙන් බින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා. අද ධර්ම දක්ෂිණාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද ලේනව මංගල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තත්‍රකෝ භගවා බික්ඛු ආමන්තේසි චත්තාරෝ මේ බික්ඛවේ මහාපදේසේ දේසිස්සාමි තං සුනාත සාදුකං මනසිකරෝත වාසිස්සාමිති ඒවං භන්තේති තේකෝ බික්ඛු භගවතෝ පච්චස්සෝසුම් භගවා ඒතද වෝචති. ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්තුනි, අද දවසෙත් අපි හැමදෙනාම නෙත් FM ගුවන් විදුලිය වටා එක්කාසෝනේ තුන් ලෝම සනසා වදාළ හේ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුබණ ටිකක් ශ්‍රවණය කරගන්නයි. ඉතින් අද දවසේ මේ ලෝකේ පුරාවට විසිරවා හරින මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු සිදු කරන්නේ හෝමාගම පදිංචිව වාසය කරන ලක්ෂික බණ්ඩාර වීරසිංහ මැතිතුමා ඇතුළු ඒ පින්වන්ත පිරිස විසින්. ඒ හැමදනාටමත් අප හැමදනාටමත් මේ ධර්ම ශ්‍රවණ ධර්ම දේශනාවේ පින බුදුපසේ බුදු මහරහත් මහෝත්තමයාණන් වහන්සේ නිවි සැනසේ පැමිණ වැඩවදාළ නිවන් පිණිස හේතු වාසනා වේවා කියන පැතුමෙන් ධර්ම ශ්‍රවණයේ යෙදෙමු. පින්තුනි, අද ධර්ම දේශනාවට මාතෘකා කරන්න දුනේ දීඝනිකායේ විශේෂ සූත්‍රයක එන සූත්‍ර පාඨයක්. ඉතින් මේ කාරණාව අද මේ සමාජයට බොහොම වටිනවා. ශාන්තිනායක බුදුරජාණන් වහන්සේගේ මේ හැම බුද්ධ වචනයක්ම අපට අත්තරින්න පුළුවන්කමක් නැහැ. සබ්බං කාය කම්මං ඥාන පුබ්බංගමං ඥානානු පරිවත්තං. සබ්බං වචී කම්මං ඥාන පුබ්බංගමං ඥානානු පරිවත්තං. බලන්නේ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේගේ හැසිරීම. සබ්බං සියලුම කාය කර්ම ඥානේ පෙරදරිවමයි තලෝකාගුරු භාග්‍යතුන් වහන්සේ පවතින්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ යම් තැනක නැවතුණා නම් යම් තැනක වැඩියා නම් මේ හැම ගමනක්ම නුවණින් ස්පර්ශ වෙලාමයි සිද්ධ වෙලා තියෙන්නේ. සබ්බං කාය කම්මං සියලු කායික කර්ම බුදුරජාණන් වහන්සේ නුවණින් තොර වෙච්ච නුවණ මෙහෙවපු නැති කිසිදු කායික කර්මයක් නැත. වහන්සේගේ සියලුම කාය කර්ම නුවණ පෙරදැරිවම පවතින්නේ දුනා. සබ්බං මනෝ කම්මං ඥාන පුබ්බංගමං ඥානානු පරිවත්තං. ඒ භාග්‍යතුන් වහන්සේ සියලුම මනෝ කර්ම ඥානේ පෙරදරි කරගෙන සිහියෙන් උත්තු නුවණ ස්පර්ශ වෙමින්මයි පවතින්නේ දුනේ. එතකොට පින්තුනි, තථාගතයන් වහන්සේගේ හැම වචනයක්ම හැම අක්ෂරයක්ම
විශේෂයෙන් නුවණින් එක්කහස වෙලාමයි මේ ලෝකයට පාතුරු භූත වුනේ, නිෂ්පන්න වුනේ, එක්කහස වුනේ, දේශනා වුනේ, තබන්නේ දුනේ, විවරණය කරන්නේ දුනේ. එහෙමනම් ඒ වාගතුන් වහන්සේගේ හැම බුද්ධ වචනයක්ම අපි සැලකිලිමත් වෙන්න ඕන. කිසි පැත්තකට අහුවෙන්නේ නැහැ. ඔයත් මෙනේ කරලා බලන්න. සරුවත් මහා රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමීපයට එක්කාසු වෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා විශේෂ ගුණයක් කියනවා. අනේ ස්වාමීනි, මං සාන්තිනායක බුදුරජාණන් වහන්සේට පැහැදුනා. අතිශයින්ම ප්‍රසාදයක් තේනම් මමායනයක් තියෙනවා. ඒ භාගතුන් වහන්සේ මගේමයි. ඒ භාගතුන් වහන්සේගේ ගුණයට වැඩි තරම් ගුණයක්, ඒ ගුණයට කෙසඟක් දශමයක් වැඩි වෙච්ච ගුණයක් පවත්තන්න සමර්ථ කෙනෙක් තු ලෝකේම අතීතේත් නැහැ, අනාගතේත් නැහැ, වර්තමානෙත් නැහැ. ඊට සමාන ගුණ තියෙන්න පුළුවන්. ඊට වැඩි තරම් ගුණයක් තිබෙන්නා වූ කිසි කෙනෙක් මෙතුන් ලෝක ධාතුෙම නැහැ කියලා තථාගතයන් වහන්සේ කිරි පැහැදීමක් තිබ්බා කියලා දැනුවත් කරනවා. ඒ දැනුම් දීමෙන් පසුව නැවත දැනුම් දෙනවා, ස්වාමීනි මම පිරිනුවම් පාන්නයි සූදානම. සාන්තනායක බුදුරජාණන් වහන්සේගෙන් අපට අවසර ලැබේවා කියලා මේ පිරිණිවීම ගැන දැනුවත් කරන්න දුනා. ඉතින් පින්වතුනි බලන්න, දැන් මේවා මේ සුළුපටු කාරණා නෙවෙයි. හා හොඳයි සාරිපුත්තේ, එහෙමනම් ඔබ පිරිනුවම් පාන්න. මෙහෙම කිව්වා නම් මේ සමාජයේ ප්‍රශ්න මතු කරන්නේ නැද්ද? සමහර වෙලාවට අනිත් තීරිතක ඇත්තෝ නැත්තම් මේ බුද්ධ ශාසනයේ ඉන්න පිරිස ප්‍රශ්න මතු කරાવી තලෝකාග්‍රු භාගතුන් වහන්සේ මරණය වර්ණනා කරා, මරණයට අනුශාසනා කරා, මරණයට කැමැත්ත ප්‍රකාශ කරා. එනිසා සරුවත් ස්වාමීන් වහන්සේ පිරිනුවම් පාද්දී හා සාරිපුත්තේ පිරිනුවම් පාන්න කියලා අවසර දුන්නා. එතකොට බුදුරජාණන් වහන්සේලා මරණය වර්ණනා කරනවා නම් අපි මැරුණාම මොකද? ඒ මරණය ඉක්මන් කරගත්තා මොකද? අපි විසින්ම ඒ මරණය සිද්ධ කරගත්තා මොකද කියලා මේ මරණ වර්ණනාව ගැන බුදුරජාණන් වහන්සේට චෝදනා කරන්න පුළුවන්. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ දැනුම් දුන්නා නම් සාරිපුත්තේ එයි එච්චර ඉක්මන් වෙන්නේ? ලෝකයට ශාසනයට වැඩ පිණිස ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දැනුම් දුන්නා නම් ඒ පිරිසම ගරිහා කරાવી, ඒ පිරිසම දොස් කියાવી, ඒ පිරිසම බඳීවි. බුදුරජාණන් වහන්සේ භවයේ වර්ණනා කරනවා, භවයේ පැවැත්ම හොඳයි කියනවා, භවයේ විසීම ප්‍රශංසා කරනවා, භවයේ රඳින්න භවයේ වර්ණනා කරනවා කියලා දොස් කියાવી. බලන්න මේ වගේ තැනකදී දෙන උත්තරේ මොනවද? මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේ බුදුරජාණන් වහන්සේව සම්මුඛ වෙලා ඒ මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේත් මේ විදිහටම ආරාධනා කරලා දැනුම් දුන්න, ස්වාමීනි පිරිනුවම් පාන්න අවසරයි. හෙද ඒ වෙලාවේ ඒ පිරිනුවම් පෑමට අවසරය ගනිද්දි බුදුරජාණන් වහන්සේ බුද්ධ මාතාවට දැනුම් දෙන්නේ දුනේ බුදුමවුනේ. බුදුරජාණන් වහන්සේගේ එක්කහසුවක් අවවාදයක් කලවමක් එකදු වචනයකවත් අනුග්‍රහයක් නැතුවම ඔබතුමියම නේද ආයු සංස්කරණය අත්හැරියේ? ඔබතුමියම නේද මේ කාල පරිච්ඡේදයේදී පිරිනුවම් පානවා කියලා තීරණය කරගන්න දුනේ? ඉතිරි ටිකත් ඔබම තීරණය කරගන්න. කොච්චර ලස්සනට ඒ ප්‍රශ්නේ විසඳුවාද? සමහර වෙලාවට අද මේ ආනන්තර පාප කර්ම සිදුවෙන හේතු මේ වගේ නිර්මාණය වෙනවා. ඇත්තම නේ කියලා බලන්න. තමන්ගේ අප්පච්චි, තමන්ගේ අම්මා රෝහල් ගත කරනවා අසනීපෙන් බේරගන්න. වෛද්‍ය නිර්දේශයෙන්න පුළුවන් අම්මව බේරගන්න බෑ, ඒ අප්පච්චිව බේරගන්න බෑ කියලා. එහෙම නිර්දේශය ඇවිල්ලා දරුවෝ කැමති නම් අපි මේ මැෂින් ගලවන්නම් කියලා දරුවන්ගේ කැමැත්ත ඉල්ලා සිටීවි. එතනදී වැයතු පරිස්සම් වෙන්න හොඳ නැද්ද? වැයතු මේ සම්බන්ධයෙන් දැනගෙන ඉන්න ඕනේ නේද? බුදුරජාණන් වහන්සේකෙන් සුළු මව ගෝතමීන් වහන්සේ ආරාධනා කරනවා, ස්වාමිනී අවසර දෙන්න අපට පිරිනිවීම පිණිස. නම බුදුරජාණන් වහන්සේ හා කිව්වේ නැහැ. හොඳයි බුදු මවනි පිරිනුවම් පාන කිව්වේ නැහැ. එතන ඒ ප්‍රශ්නේ විසඳන්නේ දනේ ඔබම ඉතිරි කටයුතු තීරණය කරන්න.
ඉතින් මේ සරුව ස්වාමින් වහන්සේට බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන උත්තරයක් දෙනවා. සරුව ස්වාමින් වහන්සේ දනුන් දෙන්නේ ස්වාමිනි මං පිරිනුවම් පාන්නයි සූදානම. පිරිනුවම් පාන්න මට අවසරයි කියලා ඉල්ලා සිටින්නේ. ඒ වෙලාවේ හා හොඳයි පිරිනුවම් පාන්න කිව්වොත් මරණය වර්ණනා කරා වෙනවා. සාරිපුත්තේ තව ටික කාලයක් ඉන්න කිව්වොත් භවය වර්ණනා කරා වෙනවා. මේ දෙකම නැති වෙන්න බුදුරජාණන් වහන්සේ සරුව ස්වාමින් වහන්සේට දැනුම් දෙනවා. සාරිපුත්තේ ඔබ කොහෙද පිරිනුවම් පාන්නේ බලන්න. බුදු කෙනෙක්ගේ වචන මොනතරම් නිවැරදිද? සාරිපුත්තේ ඔබ කොතනදීද පිරිනුවම් පාන්නේ? භවය වර්ණනා කරෙත් නෑ, මරණය වර්ණනා කරෙත් නෑ. ඒ අයිතිය සරුව ස්වාමින් වහන්සේට ලැබලා දුන්නා. ඒ අයිතිය ලැබලා දෙලා විමසීමක් කරා ඔබ තීරණය කරේ කොතන පිරිනුවම් පාන්නද කියලා. මෙන්න මේ වගේ මේ භාග්‍යතුන් වහන්සේලා කිසි පැත්තකට එක්කාසු නොවෙන්න, කිසි කෙනෙක්ට චෝදනාවක් නැති වෙන්න අතිශයම නිවැරදි විදියට, අතිශයම පිරිසුදු විදියට තමයි උන්වහන්සේලා මේ ශාසනය ස්ථාපිත කරන්නේ දුනේ, පවත්වන්නේ දුනේ, ඒ දීර්ඝ කාලයක් පවතන වැඩපිළිවෙලක් හදන්නේ දුනේ. සමහර ධර්මදේශනා භාග්‍යතුන් වහන්සේ ත්‍රිවිධ කාලයේටම අන්තර්ගත වෙන විදිහට දේශනා කරලා තියෙනවා. හැබැයි මම මේ මාතෘකා කරපු සූත්‍ර පාඨයේ සඳහන් මේ කොටස නම් බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්න කාලයට අයිති එකක් නෙවෙයි. මේක බැලූ බැල්මට පෙනෙනවා දවසක තලෝකාගුරු භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පානවා. ඒ පිරිනුවම් පෑව දවසට භික්ෂුන් වහන්සේලාට මේ ධර්මයේ තෝරගන්න, මේ ධර්මයේ විසඳගන්න, මේ ධර්මයේ බේරුම් කරගන්න, මේ ධර්මයේ සත්‍යතාවයේ, මේ ධර්මයේ විශේෂතාවයේ, මේ ධර්මයේ ස්ථිරභාවය ලකුණු කරගන්න දේශනා කරපු සූත්‍රයක්. අද මේ සමාජය තුළ ලොකු ගැටලුවක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ ගැටලුව තමයි ඔයත්තෝ විශේෂයෙන් මේ බෞද්ධ පිරිස ස්වාමීන් වහන්සේලා පවා යම් කිසි අසරණ වෙච්ච ස්වභාවයක් තියෙනවා, හිතාගන්න බැරි ස්වභාවයට පත්වෙච්ච ගතියක් තියෙනවා. ඒ මේ සමාජයේ සම්බන්ධයෙන්, මේ සමාජයේ භික්ෂූන් වහන්සේලාගේ දක්ෂතාවය විවිධ පිරිස් ප්‍රයෝජනයට අරගෙන ඒ ප්‍රයෝජනයට ගැනීම තුළ එක මතයක් පෙනෙන්නේ නැහැ. ඒක තමයි ශාසනික නිදහස. සමහර වෙලාවට මේ බස්සෙමියන්ගේ සංගමය එකම මතයක ඉඳලා ඇත්ත වර්ජනය කළොත් වර්ජනය කරනවා, නැත්තන් නැ. ඒ වගේම මේ ගිහි ඇත්තන්ගේ සමහර සංවිධාන තියෙනවා. ඒ සංවිධාන විවිධ අදහස් තියෙන්න පුළුවන්. හැබැයි ඇත්ත පොදුවේ තීන්දුවක් ගත්තොත් ඒ පොදු තීන්දුවට ගරු කරවමින් ඒ පොදු තීන්දුවේ පිටමෙන් ඒවගේ රැඳිලා ඇත්ත පොදුවේ ඉන්නවා. නමුත් මේ ස්වාමීන් වහන්සේලා දෙස විමර්ශනය කරද්දි බලද්දි සමහර වෙලාවට එක ස්වාමීන් වහන්සේ නමක් මේක හොඳ නෑ කියද්දි අනිත් ස්වාමීන් වහන්සේ අනිත් පැත්තේ ඉඳලා කියන මේක හොඳයි කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා දෙනමටම විරුද්ධව තව ස්වාමීන් වහන්සේ නමක් වෙන අදහසක් පළ කරනවා. මේවත් එක්ක සමහර සදහැතියන්ට ආකූල භාවයක්, ව්‍යාකූල භාවයක්, අසරණ භාවයක් එක්කාස වෙනවා. ඒකට සහය දෙන්නත් බෑ, සහය නොදී ඉන්නත් බෑ. ඒක පිළිගන්නත් බෑ, ඒක ප්‍රතික්ෂේප කරන්නත් බෑ. ඒක ප්‍රතික්ෂේප කරොත් අනිත් හාමුදුරුවන්ට පහර වදිනවා. ඒක පිළිගත්තොත් මේ හාමුදුරුවන්ට පහර වදිනවා. මේ කාරණා තේරෙනවා. පැත්තම නිගල බලන්න. මේ සමාජයේ ගිහි ඇත්තෝ රට පාලනය කරගන්න පක්ෂ අදාගෙන තියෙනවා. ඒ පක්ෂ එක්කාසු කරන, ඒ පක්ෂයන්ගේ පැවැත්ම තිර කරගන්න ස්වාමින් වහන්සේලා යොදාගත් ගතියක්, ස්වාමින් වහන්සේලා යෙදිච්ච ගතියක් තියෙනවා. මෙන්න මේවත් එක්ක මේ භික්ෂූන් බහන් මේ ස්වාමින් වහන්සේලා පුදු භාවයට හානියක් වෙලා තියෙනවා. ඉතින් පෞද්ගලික හානි අපට ප්‍රශ්නයක් නැහැ. මේ සමාජයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ අපි හොඳින් තේරුම් ගනිමු. සාන්තිනායක බුදුරජාණන් වහන්සේ නිදහසේ විවේකීව වැඩ ඉන්න වෙලාවක උන්වහන්සේ ඒ හුදකලාව නිදහස් ප්‍රයෝජනයට අරගෙන යම් චින්තනයක් පවත්වන්නේ දුනා.
මේ ලෝකේ ධර්මකාමීව රජ කෙනෙක්ට රාජ්‍ය පවත්වන්න පුළුවන්ද කියලා. එහෙම මෙනෙහි කරද්දී මාර දිව්‍ය පුත්‍රයා ඒ මොහොතේම තලෝකාග්‍රව භාග්‍යතුන් වහන්සේ සම්මුඛ වෙනවා. සම්මුඛ වෙලා ආරාධනා කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පුළුවන්. වහන්සේ සතර ඍද්ධිපාද ධර්ම වඩාගෙන තියෙන්නේ. සතර ඍද්ධිපාද ධර්ම වඩාගත් වහන්සේ හිතුවොත් මේ හිමාල පර්වතයේ රත්තරන් වෙන්න අනිවාර්යෙන්ම මේ හිමාල පර්වතයේ රත්තරන් වෙනවා. වහන්සේට පුළුවන් ධර්මකාමීව මේ රාජ්‍ය පරිපාලනය කරන්න. ඉතින් එතනදී තලෝකාග්‍රව භාග්‍යතුන් වහන්සේ මෙනෙහි කරනවා, ඒ මාර දිව්‍ය පුත්‍රයා කියන කතාව ඇත්ත, නමුත් එහෙම ධර්මකාමීව රාජ්‍ය පාලනය කරන්න බැරි ස්වභාවය තලෝකාග්‍රව භාග්‍යතුන් වහන්සේ දකිනවා. එතකොට මේ කාරණාව මෙනෙහි කරගන්න ඔයත්තෝ එක තැනකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්විති රජ කෙනෙක් ධර්මකාමීව රාජ්‍ය පාලනය කරනවා. මෙතනදී බුදුරජාණන් වහන්සේ දකිනවා රාජ්‍යයක් ධර්මකාමීව ගෙනියන්න බෑ. ඇයි මේ? ඒක තමයි කාලයේ ස්වභාවය. ඒ සක්විති රජ කෙනෙක් පහළ වෙන කාල පරිච්ඡේදයේ මිනිස්සු ප්‍රകൃතියම හොරකම් කරන්නේ නැහැ. මිනිස්සු ප්‍රകൃතියම බොරු කියන්නේ නැහැ. මිනිස්සු ප්‍රകൃතියම කාමයේ වරදව හැසිරෙන්නේ නැහැ. මිනිස්සු ප්‍රകൃතියම ප්‍රාණඝාතය කරන්නේ නැහැ. එද ඒ කාල පරිච්ඡේදයේ හරිම ලේසි ඒ රාජ්‍ය පරිපාලනය කරන්න මිනිස්සුන්ගේ පින උපරිමයට එක්කාසු වෙලා තියෙන්නේ. ඒ පින එක්කාසු වෙච්ච කාල පරිච්ඡේදයේ පුණ්‍යවන්ත කාල පරිච්ඡේදයක තමයි සක්විති රජ කෙනෙක් පහළ වෙන්නේ. හැබැයි විමර්ශනය කරද්දී පෙනෙනවා ඇත්තටම සක්විති රජ කෙනෙක් පහළ නොවුනත් ඒ පරිච්ඡේදේ නැත්ේ කාලයේ ධර්මකාමී. එතකොට ඒ සක්විති රජ කෙනෙක් පහළ වෙන්නේ ඒ නාමිකව මිනිස්සුන්ට අනුශාසනා කරමින් අතිශයම දෙවි පුරයක සැප විඳිනේ කරන්න. එද ඒ කාල පරිච්ඡේදයේ ඒ රජුව මිය ගියාම චෛත්‍යයක් හදන්න කියන වඳින පුදන කෙනෙක් සුගති පරායන ස්වභාවයත් ඒ වගේම ඒ සක්විති රජුව සුගතියේ උප්පත්ති ලාභේ සිදු කර ගන්න ස්වභාවයත් දේශනා කරන්න දුනා. ඒක ඒ කාලේ. හැබැයි බුදුරජාණන් වහන්සේ මේත වර්ෂාරු 2500කට ඈත අතීතයේදී ඒ පරිසරය තුළ ඒ මිනිස් සමාගම තුළ ඒ රාජ්‍ය තුළ ධර්මකාමීව රාජ්‍යයක් ගෙනියන්න පුළුවන්ද කියලා තමයි දැක්කේ. එතකොට මේත වර්ෂාරු 2500කට ඈත අතීතයේ ඒ මිනිස් සමාගම තුළ සාන්තනායක බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරද්දී සතර ඍද්ධිපාද ධර්ම වඩාගත් බුදුරජාණන් වහන්සේ හිතුවොත් හිමාලයේ පවා රත්තරන් වෙනවා කියන මෙන්න මේ න්‍යාය තුළත් ඒ කාල පරිච්ඡේදයේදී ධර්මකාමී කෙනෙක්ට රාජ්‍යයක් ගෙන යන්න බැරි ස්වභාවය දැකගත්තා. ඒකට හේතුව ඒ මිනිස්සු ධර්මයට එක්කාසු වෙන ගතියක් නැති නිසා. ඒ කාල පරිච්ඡේදයේ මිනිස් වයස අවුරුදු 120 නිසා. ඒ කාල පරිච්ඡේදයේ බොහොම දුෂ්කර නිසා. ඉතින් මේ කාරණා තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ එතනදී ඒ ධර්මකාමීව ගෙනියන්න බෑ කිව්වේ ඒ කාලේ. නමුත් පුණ්‍යවන්ත කාලවලදී අතිශයම සොඳුරු කාල පරිච්ඡේදවලදී ආවුස දීර්ඝ කාලයක් තියෙන කාලයේදී ධර්මකාමීව උක්ෘෂ්ඨ විදියට රාජ්‍ය ගෙනියන්න පුළුවන්, සුගති පරායන වෙන්නත් පුළුවන්. එතකොට ඒ පිරිහෙන කාලය දැන් මේ වෙද්දි ඔයත් පරීක්ෂා කරලා බලන්න. කොළඹ නගරය ඔයත් ටිකක් විමර්ශනය කරලා බලන්න. අතිශයින් සොඳුරු ගොඩනැගිලි ඉදිවෙනවා. ඒවා සමහර වෙලාවට හෝටල් වෙන්න පුළුවන්. ඒදී මන්දිර තුලින් එහෙම නැත්නම් ඒ දියුණුව තුලින් ඒ භෞතික පැත්තේ සංවර්ධනය වෙන ස්වභාවයේ තුලින් ඔයත් ඒව ඇතුලේ රහතන් වහන්සේලා නිර්මාණය වෙයි කියලා විශ්වාස කරනවාද? ඒ ගොඩනැගිලි තුලින් ඒ ගොඩනැගිලි වල ව්‍යාපෘති වල නියැලෙන පිරිස් තුලින් මහා ධර්මකාමී පිරිස් නිර්මාණය වෙයි කියලා විශ්වාස කරනවාද? ඒක වෙන්නේ නැහැ. ඉතින් මේවට අපි බොරුවට කෑ ගැහවට වැඩක් නැහැ. මේ ස්වාමින් වහන්සේලා සාසනික කැක්කුමක් තියෙන පිරිසක්. ඒකට වටිනකමක් තියෙන ඕන මේ සාසනය පවතින්න. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ශාසනය පවත්වන්න මහා බෝසතාණන් වහන්සේ බල්ලෙක් සමග
නපුරු වේශයක් මවාගෙන ඒ මිනිස් සමාගමට ඇවිල්ලා ඒ බලුගේ බිරුම බීතිය සන්ත්‍රාසයේ තැතිගන්වන සමාජයක පෙරනිමිති පෙන්වලා ඒ සමාජය ධර්මකාමීව ඉදිරියට ගෙන එන වැඩපිළිවෙලක් හදන්න දුනා. ඔයත් අහලා ඇති අපි net fm ගුවන් විදුලි ඔස්සේම මාළු කන්දක් ගොඩ ගහලා මේ බලුවට කන්න දීලා ඒ බලුවගේ බඩගින්න නිමා නොවිච්ච නිසා මිනිස්සු බයට පත්වලා මේ ශාසනික ප්‍රතිපත්තියට එක්කාස වෙච්ච විදිය දේශනා කරන්න දුනා. ඒව මෙනෙහි කරගන්න. ඉතින් පිංගුතුනි මෙන්න මේ වගේ මේ ශාසනය පවත්වන්න යම් කිසි වෑයමක් ධර්මකාමී උත්සාහයක් ගැනීම වැරද්දක් නෙවෙයි. ඒක යුතුයකමක්මයි. හැබැයි මේ සමාජය නිර්මාණය කරන පිළිවෙල හොඳ නැහැ. අපි විශේෂයෙන් ආරාධනා කරන දේශපාලන ඇත්තන්ට අනේ මේ බුද්ධ ශාසනයේ ඉන්න ස්වාමින් වහන්සේලා යොදා ගන්න එපා. ඔයත්තුන්ගේ ඒ ලෞකික අරමුණු සාසත් කරගන්න. මොකද ඔයත්තුන්ට ඒවට ඕන තරම් ත්‍රිස් හොයා ගන්න පුළුවන්. මේ මහානකම කරන්න බොහොම අමාරුයින් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් බුද්ධ ශාසනයට එක්කාසු කරගන්නවානේ. ඉතින් චූටි කාලේ බෝධි පූජාව පුරුදු කරලා බුද්ධ වන්දනාව පුරුදු කරලා වත පිළිවෙත පුරුදු කරලා උපාධ්‍යාරණ වහන්සේගේ වත ආචාර්යින් වහන්සේගේ වත ඒ වගේම බුද්ධ මන්දිරයේ වත චෛත්‍යයේ වත සේනාසනයේ වත මේ හැමදේම ඒ පොඩි ස්වාමින් වහන්සේලාට හරිම අමාරුවෙන් තමයි ඒ වැඩිහිටි ස්වාමින් වහන්සේලා පුරුදු පුහුණු කරන්නේ. එයත්තුන්ගේ ඒ කුදු මහත් කටයුතු හැමදේම සම්පාදනය කරලා දෙන්නේ අපච්චි කෙනෙක් වගේ ඒ නායක ස්වාමින් වහන්සේලාමයි. සමහර වෙලාවට මේ පොඩි නමක්ට කොකුපණු රෝගේ හැදිලා එහෙම නැත්නම් ඒ පණු අමාරුව හැදිලා දඟලද්දී ඒ ආචාර්යින් වහන්සේලා ඒව බලලා ඒ කැතකුණු සුද්ධ කරලා අම්මෙක් කරනවා වගේ තාත්තෙක් කරනවා වගේ වැඩ කටයුතු සිදු කරනවා. ඉතින් ඇත්තොන්ට උගන්වනවා. උගන්වලා පිරිවෙන් යන කාලේ ඒ ස්වාමින් වහන්සේලා බාරී ඉන්නවා. උසස් පෙළ කරන කාලේ ස්වාමින් වහන්සේලා බාරී ඉන්නවා. එතනින් පස්සේ විශ්වවිද්‍යාලයට එක්කාසු වෙනවා. ඒ විශ්වවිද්‍යාලයට එක්කාසු වීම සමග අර නායක ස්වාමින් වහන්සේගේ උපාධ්‍යාය කියන නාමය වෙනස් කරනවානේ. වෙනස් කරලා එතනින් පස්සේ විමසන්නේ උඹලා කොන්නේ කැපේ කවුද? බාබර් වෙනවා. අර පොඩි හාමුදුරුව මහාන කරපු නැත්නම් ගිහි දරුවාව මහාන කරපේ උපාධ්‍යානන් වහන්සේ ආචාර්යින් වහන්සේ එතනින් පස්සේ විශ්වවිද්‍යාලයේදී හඳුන්වන්නේ බාබර් කෙනෙක් විදිහට කොන්නේ කපපු කෙනා. එහි මෙහෙම එක්කහසු කරන්න ඕනද? බොහොම අමාරුවෙන් නිර්මාණය කරපේ භික්ෂු ජීවිතය දේශපාලන න්‍යායපත්‍ර නිසා අබල දුබල කරලා දානවනේ. ඊට පස්සේ පුදුමාකාර විස ඒ අහිංසක භික්ෂු ආත්මයට එක්කාසු කරලා මහා රැඩිකල් චරිතයක්, මහා දඩබ්බර චරිතයක්, මහා අන්තවාදී චරිතයක් නිර්මාණය කරනවා. ඉතින් මෙන්න මේ ක්‍රමයේ නිසා ශාසනයට යම් හානිකර තත්ත්ව උදා වෙලා තියෙනවා. ඒ වගේම ඒ වගේම මේ බාහිර දැනුම හදාගෙන යන ගමන සමහර වෙලාවට තේරෙනවා මේ රට යන පිළිවෙල හොඳ නෑ කියලා. ඉතින් ඒ දැකින එක වටිනවා. විශේෂයෙන් ස්වාමින් වහන්සේලා සන්තකයේ තියෙන ආධ්‍යාත්මික ඉලක්ක, ආධ්‍යාත්මික අරමුණු. ඒ ආධ්‍යාත්මික අරමුණුත් එක්ක එක්කහස වෙච්ච කරුණු කාරණාවලට මේ භික්ෂුන් වහන්සේලා මහා සංඝරත්නයේ මැදිහත් වෙනවා. ඒ දේශපාලනඥයෝ දේශපාලන කරන පිරිස සමග මේ මහා සංඝරත්නයට බෙදා ගන්න බැරි ප්‍රශ්නයක් නේ. ඔයත්තොන්ට තියෙන ලෞකික අරමුණු, මහා සංඝරත්නයේ තියෙන්නේ ලෝකෝත්තර අරමුණු. ඒ ලෝකෝත්තර අරමුණු වලට හානි කරන ජාති ඔයත් අතින් සිද්ධ වෙනවා නම් ඒවා මහා සංඝරත්නයේ විවේචනය කරනවා. ඒ මොකද ඔයත්තෝ කොහොමද දියුණු වෙන්නේ, කොහොමද සල්ලි හම්බ කරගන්නේ, කොහොමද තමාගේ පැවැත්ම හදාගන්නේ, කොහොමද තමාගේ බලය රඳවගන්නේ කියන මෙන්න මේ ඉලක්කගත අරමුණුත් එක්ක කොහොමද තමාගේ ප්‍රජාව පංචකාම ගුණයෙන් සන්තර්පණය කරන්නේ, මෙන්න මේ ඉලක්කගත ලෞකික අරමුණුත් එක්ක තමයි ඔය ඇත්තෝ එක්කාස වෙලා ඉන්නේ. ඒ ලෞකික අරමුණුත් එක්ක යන ගමනේ ආධ්‍යාත්මික දේහයට
සාසනික දේහයට සමහර වෙලාවට පහර වදින්න පුළුවන්. ඒ පහර වදින ඒ ක්‍රමයයි මහා සංඝරත්නය විවේචනය කරන්නේ. එතකොට ඔයත්තෝ ඒ මහා සංඝරත්නය හතර විදිහට දකිනවා. ඒ භික්ෂුන් වහන්සේලා එපාම කරපු පිරිසක් විදිහට දකිනවා. ඒ භික්ෂුන් වහන්සේලා රාස්ත්‍යාදුකාර පිරිසක් විදිහට දකිනවා. හැබැයි ඒ දැක්ම නිවැරදි කරගන්න වෙනවනේ. මහා ගංග වතුරක් එද්දී ඒ පන්සල ඒ ගිහි පිරිසට ඔයත්තෝ ඒ රට පාලනය කරන ඒ රාජ්‍ය නිලධාරීන් කරන්න තියෙන හැම දෙම ඒ ස්වාමීන් වහන්සේලාගේ පුණ්‍ය භූමියට ඒ ගිහි පිරිස එක්කාසු කරගෙන ධර්මශාලාවේ නවත්තගෙන ඒ පන්සලේ තියෙන ගස් වලින් ගෙඩි කඩලා සම්බෝලා හරි හදලා ඒ පිරිස ජීවත් කරවනවානේ. ඒ වගේම ඒ වේශනයට පත් වෙච්ච හැම තැනකදීම මහා හඬින් සින්දු දාගෙන ගමේ පන්සල අපේ දානේදී අපේ මරණේදී අපේ ළඟ හිටියා කියලා පැත්ත ගුණ කියනවා. එතකොට ඒ කරදර විපත්ති ව්‍යසන ආපු හැම තැනකදීම ඔය කියන ස්වාමින් වහන්සේලා ඔයත් හොඳ නෑ කියන ඔය ස්වාමින් වහන්සේලාමයි මුල් වෙලා ඒ මිනිස්සුන්ට මැරෙන්න නොදී රැකගත්තේ. ඒ මිනිස්සුන්ට ගෙවල් දොරවල් හදලා දෙන්න උත්සාහවන්ත උනේ. ඉතින් ඒ ගිහි පිරිස ගොනු කරගෙන එක්කහසු කරගෙන ඒ සංවිධාන කරගෙන නායකත්වයේ දෙමින් ඒ කටයුතු සම්පාදනය කරන්න දුනේ. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා හොඳයි. තමන්ගේ ලෞකික අරමුණු වලට පහර පිට පහර වදිද්දී ඒ ලෞකික අරමුණු වැරදි නෑ. නමුත් සාසනික ව්‍යසනයක් නම් විපත්තියක් නම් කරදරයක් නම් මෙන්න මේවට පහර වදිද්දී එදාට ඔයත්තුන්ට ඒ ස්වාමීන් වහන්සේලා හොඳ නෑ. කමන්නේ. ඒ අසුභවාදී හෝ තමන්ගේ පෞද්ගලික චින්තන ඔයත්තු සන්තකේ තියාගන්න. හැබැයි ඒවා ගරිහාවකට බැනුමකට එක්කාසු කරන්න එපා. වුණාම ඒවා ග්‍රහණය කරගන්න ඒ පිරිස පව පුරව ගන්නවා. තමන් අපායට ගියාට කමන්නේ. නමුත් විශාල පිරිසක් එක්කාසු කරගෙන යන්න ගියොත් එහෙම ඒක හොඳ නෑ. ඒක සාසනික වශයෙන් මහා අවඩක්, ජාතියට කරන මහා අවඩක් වෙනවා. ඉතින් පිංගුතුනි විශේෂයෙන් මෙනෙහි කරලා බලන්න, මේ දියුණුව හොඳයි. හැබැයි දියුණුව තුළ අපිට දැක ගන්න පුළුවන් ඉන්නේ ආධ්‍යාත්මික දියුණුවක් නෙවෙයි. එතකොට ඒ ධර්මකාමී රජයක ලකුණු අපට දැක ගන්න බෑ. එහෙම දැක ගන්න බැරි නම් ඇයි අපි දෙතිස් කතාවට එක්කාස වෙන්නේ? එතකොට මෙතනදී මේ ධර්ම ශ්‍රවණය කරන්න ගිහි ඇත්තු පමණක් නෙවෙයි, පින්වත් ස්වාමීන් වහන්සේලා පවා ධර්ම ශ්‍රවණයේ යෙදෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේලාටත් අපි ආරාධනා කරනවා බොහෝම සීලවන්තව ගම්වල පිරිසුදු දෑතින් යුත්තව බුද්ධ පූජාව පවත්වාගෙන ඇත්තෝ ඒ මහා ස්වාමීන් වහන්සේලාට කරන්න පුළුවන් උපරිමයෙන් වැඩ කටයුතු සම්පාදනය කරගෙන ඉන්නවා. ඉතින් ස්වාමීන් වහන්සේලා තේරුම් ගන්න මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න දිච්ච මේ සතර මහා උපදේශ නැත්තම් මේ පිරිස අතරමං වෙච්ච ගතියක් තියෙන අර ස්වාමීන් වහන්සේ කියන්නේ ඇත්ත. නැත්තම් අර ස්වාමීන් වහන්සේ කියන්නේ ඇත්ත. කාලාම වැසියන්ට වෙච්ච දෙමයි බොහෝ දුරට දැන් අපට වෙලා තියෙන්නේ. කවුරු ඇත්ත කියනවද, කවුරු නිවැරදි දෙය කියනවද, කවුරු වැරදි දෙය කියනවද කියලා අපට තේරුම් බේරුම් කරගන්න බැහැ, අපට විශ්වාස කරගන්න බෑ. අර පැත්තෙත් ඇදහිවුතු මහා දක්ෂ ස්වාමීන් වහන්සේ නමක් කියනවා ඒ දේශපාලන මතය හරි කියලා. මේ පැත්තෙත් දක්ෂ ව්‍යක්ත ප්‍රතිබල මහා ස්වාමීන් වහන්සේලා කියනවා නෑ, ඒක නෙවෙයි මේක හරි කියලා. අනිත් පක්ෂයටත් එක්කහස වෙච්ච භික්ෂූන් වහන්සේලා දැනුවත් කරනවා නෑ නෑ, ඒ ක්‍රම දෙකම වැරදි, මේ ක්‍රමේ හරි කියලා. තවත් ස්වාමීන් වහන්සේලා කියන ඔය ක්‍රම තුනම වැරදි, ඕක නෙවෙයි ක්‍රමේ, මේක හරි කියලා. ඒ වගේම තවත් ස්වාමීන් වහන්සේලා කොටසක් කියනවා නෑ නෑ, ඔක්කොම වැරදි, ඔහොම නෙවෙයි යන්න ඕනේ, මේ විදිහට යන්න ඕනේ කියලා. එතකොට බණ කියන මමත් වෙනත් ක්‍රමයක්ද මේ කියන්න එන්නේ? ඒ ඔක්කොම වැරදි, මේ ක්‍රමයට යන්න කියලාද මං කියන්න එන්නේ? නෑ, එහෙම නෙවෙයි. අපි ක්‍රමයක් කියන්නේ නැහැ. එහෙම කිව්වොත් එහෙම ඔයත්තෝ තවත් අසරණ වෙවි. ස්වාක්කාතෝ භගවතා ධම්මා. ඒ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ ස්වාක්කාත මම මුලින් මේ දේශනාව ආරම්භේ ඔයත්තුන්ට හෙලිපෙලි කරා
බුදුරජාණන් වහන්සේගේ හැම වචනයක්ම බරසාරයි, හැම වචනයක්ම නුසිස්මයි, හැම වචනයක්ම නුවණින් ස්පර්ශ වෙලාමයි මේ විශ්වයට එක්කාස වෙලා තියෙන්නේ. එතකොට පිංගුතුනි, ඒ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචන කෙරෙහි පමණක් අප විශ්වාසය තියමු. ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ පිළිබඳ පමණක් අපි විශ්වාසය තියමු. අපි ඒ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ විශ්වාසය තබාගෙන මේ දීඝනිකායේ එන මේ සූත්‍ර පාඨය විමර්ශනය කරමු. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට තථාගතයන් වහන්සේ නැති කාලයකදී මේ වගේ ගැටලු විසඳ ගන්න යම් අවවාදයක් දුන්නා. ප්‍රදේශ තියෙන්න පුළුවන්. හැබැයි ප්‍රදේශයක් ගැන නෙවෙයි, මහා අපදේශයක්. මහා ප්‍රදේශයක් ගැනයි තුලෝකාග්‍ර වූ භාග්‍යතුන් වහන්සේ මෙතන දේශනා කරන්න දුනේ. මහණෙනි, යම්කිසි භික්ෂූන් වහන්සේ නම දැනුම් දෙනවා නම් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවාට පසුව මම තුලෝකාග්‍ර වූ භාග්‍යතුන් වහන්සේ ජීවමාන කාලේ තථාගතයන් වහන්සේ හමුවේ මේක අහගත්තා, ඉගෙන ගත්තා, දැනගත්තා, මේක මෙහෙමයි කියලා යම් ධර්මකාරණාවක් ප්‍රකාශනය කරනවා, යම් ධර්මකාරණාවක් හෙළිපෙහෙළි කරනවා. ඒක පිළිගන්නත් එපා, ඒක ප්‍රතික්ෂේප කරන්නත් එපා. මේ දෙකම සිදු කරන්න එපා කියලා තුලෝකාග්‍ර වූ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න දුනා. ඇයි පිංගතුනි භාග්‍යතුන් වහන්සේ ඒක පිළිගන්න එපා කියලා කිව්වේ? ඒක කිව්ව ගමන්ම ඔයත්තෝ පිළිගත්තොත් එහෙම විමර්ශනය කරද්දි, ගවේෂණය කරද්දි, පරිවිමර්ශනය කරද්දි, පරීක්ෂණ කරද්දි ඔයත්තොන්ට වැටහුනෝතින් මේක වැරදි දෝ කියලා විවෘත මනසකින් ඒක බලන්න සූදානම් වෙන්නේ. මේක මම මෙච්චර කාලයක් විශ්වාස කරානේ, මෙච්චර කාලයක් මං ඇදහැව්වනේ, මෙච්චර කාලයක් මම මේක මුළු මුනිම්ම ග්‍රහණය කරගෙන නිහිටියේ, ඉතින් දැන් මම මේක අත්තරින්නේ නැහැ කියලා දැඩි ග්‍රහණයකට එක්කාසු වෙන්න පුළුවන්. දැඩි විශ්වාසයකින් ඒක නැවත අත්තරින්න යද්දී යම්කිසි අප්‍රසාදයක් ඇති වෙන්න පුළුවන්, කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. ඒක විශේෂයෙන්ම දැනුවත් කරනවා. මේ ප්‍රසාදයට පත් වෙනවා නම් පුජ්‍යල ප්‍රසාදයේ අන්තරායකයි. පුජ්‍යලයන් වහන්සේලා කෙරෙහි පැහැදෙන්න එපා කිව්වා. ධර්මයටම පැහැදෙන්න කිව්වා. ඒකට හේතුව ඒ පුජ්‍යලයන් වහන්සේ අතින් යම් වැරද්දක් සිද්ධ වුණොතින් ඇත්ත කලකිරෙනවා. ඒ වගේම ඒ භික්ෂුන් වහන්සේගේ නොමනා ක්‍රියාපටිපාටියක් දැක්කොත් එහෙම ඔයත් අසරණ වෙනවා. මොකද අපි සහතික දුන්නාට ඒ දුන්න සහතිකේ වෙන කෙනෙක් ඒ චෝදනාව නගද්දී ඔයා අරහාම්දුර අරහෙමයි කියලා කිව්වට දැන් බලන්නකෝ කියලා තමන්ව අසරණ කරනවා. ඒ නිසා මේ පුජ්‍යල ප්‍රතිපද පැහැදීම හැම පැත්තකින්ම අනුතුරක් තියනවා කියලා තුලෝකාග්‍ර වූ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න දුන. ඒ තැනැත්තා ගිහිභාවයට පත් වුණෝ තින් එතකින් ඉවරයි. අපි විශ්වාස කරන්නේ, අපි හිතුවේ නෑ ඒ හාමුදුරුව සිවුරු අරී කියලා. අපි මෙහෙමත් මෙහෙමත් ජාති කරා. ඉතින් ආයෙනම් කිසිදු හාමුදුරු නමක් විශ්වාස කරන්නේ නෑ. ආයෙනම් කිසිම විදියකින් අපි ඔහට අහුවෙන්නේ නෑ. අර හාමුදුරුවොත් ඔහොම තමයි කී කී හිටියේ. හැබැයි දන්නෙම නෑ මේ වගේ අනතුරුදායක තත්ත්ව වැඩ සිද්ධ කරා කියලා. මුළු ශාසනය කෙරෙහිම යම් කිසි කලකිරීමක් ඇති කරගන්නවා, අප්‍රසාදයක් ඇති කරගන්නවා. ඒක තමන්ගේ ආධ්‍යාත්මික ගමනට මහා හානියක්. අනේක නිසායි බුදුරජාණන් වහන්සේ ප්‍රසාදය ඇති කරගන්න එපා කිව්වේ විමර්ශනයකින් තොරව. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඉඳපු වැඩ හිටපු ස්වාමීන් වහන්සේ නමක් තුලෝකාග්‍ර වූ භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පෑවාට පසුව මම තුලෝකාග්‍ර වූ භාග්‍යතුන් වහන්සේ හමුවේ මේක අහගත්තා, මේක දැන කියාගත්තා, මේක පිළිගත්තා කියලා යමක් දේශනා කරනවා. ඒ දේශනා කරන එක සොඳුරුව අතිශයින්ම දැඩිව ග්‍රහණය කරගෙන අනුමෝදනාවට පත් වෙන්න එපා. ඒක අහන්න කිව්වා. ඒ අනුමෝදනාවට පත් වීම තමන්ට හානියක් වේවි, පස්සේ ඒක අත්හරින්න වුණොත් එහෙම අත්හරින්න බැරි වේවි. ඒක ප්‍රතික්ෂේප කරන්නත් එපා කිව්වා.
ඒක ප්‍රතික්ෂේප කරොත් එහෙම නැනේ අපි වහන්නේ කියලා හිතන්න විශේෂයෙන් ස්වාමීන් වහන්සේ නමක් චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන විශේෂ දේශනා පවත්වනවා. ඒක මුලින්ම ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරලා පස්සේ තේරෙනවා ඒ කියන්නේ ඇත්තක් කියලා. හරියටම හරි දෙයක් කියන්නේ කියලා පස්සේ තේරෙනවා. ඒ පස්සේ තේරීමත් සමග තමන් ටිකක් මැලි වෙනවා. මේ මම්ම බැනපු එකක්නේ. මම්ම විවේචනය කරපු එකක්. නැවත මං කොහොමද පිළිගන්නේ ඇත්ත වුණාට. එනිසා ස්ථාවරේ වෙනස් කරන්න අකමැති වීම නිසා ඒක හානියක් වෙන නිසා නැත්නම් පිරිස විහිළු කරන්න පුළුවන් නිසා තමන් දැඩි අපහසුතාවයකට පත් වෙන්න පුළුවන් නිසා ඒක ප්‍රතික්ෂේප කරන්නත් එපා කිව්වා. එතකොට යමක් කිව්වහම ඒ කිව්ව පමණින් ඒක පිළිගන්නත් එපා කිව්වා. ඒක ප්‍රතික්ෂේප කරන්නත් එපා කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක සූත්‍රයට ගැළපෙනවද කියලා බලන්න. ඒක විනයට ගැළපෙනවද කියලා බලන්න. ඒක ධර්මයට එක්හාස වෙනවද කියලා බලන්න කියලා. එතකොට ඇත්ත දැන් වර්ෂ අවුරුදු ගණනාවක් තිස්සේ නෙත් FM ගුවන් විදුලිය පිහිට කරගෙන ධර්මාශ්‍රවණයේ යෙදෙනවා. දැන් ඇත්තොන්ට යම් සටහනක් ඇති. සතර සතිපට්ඨාන කියන්නේ මේ වටනේ. සතර ඍද්ධිපාද කියන්නේ මේ වටනේ. සතර සම්‍යප්ප්‍රදානය කියන්නේ මේකටනේ. පංචේන්ද්‍ර කියන්නේ මේ වටනේ. පංච බල කියන්නේ මේ වටනේ. සත් බොජ්ජංග කියන්නේ මේ වටනේ. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ මේ වට කියලා ඔයතුන දැන් සටහනක් තියෙනවා. එතකොට මෙන්න මේ සතර සතිපට්ඨානයන්ට ඒ කියන කාරණාව ගැලපෙනවද? සතර ඍද්ධිපාදයන්ට ඒ කියන කාරණාව විරුද්ධව යන්නේ නැද්ද? සතර සම්‍යප්ප්‍රදාන පංචේන්ද්‍ර පංච බල සත් බොජ්ජංග කියන මෙන්න මේ බෝධිපාක්ෂික ධර්ම නිර්වාණය මතු කරවන නිර්වාණය එක්හාසු කරවන මේ ධර්මතා වලට ඒ කියන කරුණු ගැළපෙනවාද කියලා බලන්න කිව්වා. දැන් ඒක අපිට කරන්න පුළුවන් නේද? විශේෂයෙන් සාන්තනායක බුදුරජාණන් වහන්සේ මහා ප්‍රජාපති ගෝතමින් වහන්සේට දේශනා කරන්න දුනා යම් කාරණාවක් යම් කිසි කෙනෙක් හෙලිපෙහෙලි කරනවා නම් ත්‍රිපිටකයයි දේශනා කරනවා නම් විනයයි දක්වනවා නම් ඒ කාරණාව ඒ ධර්මයන් සරාගී භව පිණිස හේතු වෙනවා නම් විරාගී වහන්සේට දේශනා කරන්න දුනා යම් කාරණාවක් යම් කිසි කෙනෙක් හෙලිපෙහෙලි කරනවා නම් ත්‍රිපිටකයයි දේශනා කරනවා නම් විනයයි දක්වනවා නම් ඒ කාරණාව ඒ ධර්මයන් සරාගී භව පිණිස හේතු වෙනවා නම් විරාගයේ පිණිස හේතු වෙනවා නම් විසුරුවා හැරීම පිණිස හේතු වෙන්නේ නැත්නම් ගෞතමෙනි ඉස්තර වශයෙන් දැනගන්න ඒ තුලෝකාගුරු භාග්‍යතුන් වහන්සේ ධර්මයේ නෙවේ. ඒ තුලෝකාගුරු භාග්‍යතුන් වහන්සේගේ විනය නෙවේ. පින්වත් ගෞතමෙනි යම් මේ ධර්මයක් යම් කිසි කෙනෙක් දන්නේද යම් කිසි කෙනෙක් දේශනා කරන්නේද ඒ ධර්මය විරාගයේ පිණිස හේතු වේද රාගයේ පිණිස හේතු වෙන්නේ නැද්ද වෙන්වීම පිණිස හේතු වෙනවාද එක්වීම පිණිස හේතු වෙන්නේ නැද්ද දැඩිව නොගැනීම පිණිස හේතු වෙනවාද මෙන්න මේ අල්පේච්ඡතාවයේ පිණිසද වෙන්නේ බොහෝදේ පැතීම බොහෝදේ ප්‍රාර්ථනා කිරීම පිණිස නෙවේද සතුට පිණිසද හේතු වෙන්නේ අසතුට පිණිස නෙවේද වීර්ය ආරම්භයේ පිණිසද හේතු වෙන්නේ කුසීතභාවයේ පිණිස නෙවේද උතුම් විවේකයේ පිණිස පමණද හේතු වෙන්නේ එක්රැස් කිරීම පිණිස නොවේ අත්හැරීම පිණිසද හේතු වෙන්නේ මෙන්න මේ කාරණාවෙන් ගෞතමෙනි දැනගන්න ඒ කාන්තෙන් ඒ තුලෝකාගුරු භාග්‍යතුන් වහන්සේ ධර්මයේමයි ඒ ශාන්තනායක බුදුරජාණන් වහන්සේගේ විනයමයි කියලා දැනගන්න කිව්වා. ඉතින් බලන්න මොනතරම් දක්ෂ විදිහට තුලෝකාගුරු භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ කාරණා දේශනා කරලා තියෙනවද නැත්නම් විනයට අනුව කප්පි විවහාරයට එක්හස් වෙනවද මේ ආචාර්ය වාද තියෙන්න පුළුවන් ඒවා තමයි අටුවා මත ඒ වගේම අත්නෝ මත නැත්නම් තමාගේ අවබෝධ කරගත්ත න්‍යායක් තියෙන්න පුළුවන් ඒක ප්‍රතිභානේ නැත්නම් ප්‍රතිසම්විධාව තමාගේ මේ ධර්මඥානය වෙන්න පුළුවන් ඉතින් මෙන්න මේවා එහෙම නැත්නම් මේ සූත්‍ර පිටක විනය පිටකයේ අභිධර්ම පිටකයේ කියන මේ ත්‍රිපිටකයට ගැලපෙන්නත් පුළුවන්.
ඒකට කැප වෙන්නත් පුළුවන්. ආරින් වහන්සේලාගේ දේශනාවට එක්හසු වෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණාවත් එක්ක ගැළපෙනවද කියලා බලන්න. මේක ඔයත් උන කරන්න පුළුවන්නේ. යම් කිසි කාරණාවක් ගෙනහැර දක්වනවා නම්, යම් කිසි කාරණාවක් දේශනා කරනවා නම්, ඒ දේශනා කරන කාරණාව මෙන්න මේ විදිහේ විශ්ලේෂණයකට භාජනය කරන්න කිව්වා. ඇයි ඒ? සැක නැතුව ඒක පිළිගන්න එක හොඳයි. මොකද මේ ධර්මය අහන්නේ අපි මේ භවයට විතරක් නෙවෙයි. නිවන් දකිනකන් අපේ හදවතේ මේ කරුණු ග්‍රහණය වේවා කියන ප්‍රාර්ථනාවෙන්, නිවනට උපනිශ්‍රේ වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ භව ගමන පුරාවට ආත්මය සුවපත් කරගන්න හේතු වේවා කියන අදහසින් තමයි අපි මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ. ඔයත් වාහනයක් ගන්නේ වර්ෂ අවුරුදු 5කට 10කට වෙන්න පුළුවන්. ඔයත් නිවාසයක් හදන්නේ ජීවිත කාලයට වෙන්න පුළුවන්. දරුවෝ හදන්නේ තමන්ගේ පණ තියෙනකන් පමණයි. මේ හැමදේම යම් කීර්තනයකට, යම් සංඛ්‍යාතයකට, යම් සීමාවකට යටත් කරලා තමයි ඔයත් පවත්වන්නේ. අධ්‍යාපනයේ වේවා, බිරිඳක් විවාහ කර ගැනීම වේවා, ස්වාමි පුත්‍රයෙක් විවාහ කර ගැනීම වේවා, රස්සාවකට යාමක් වේවා, ඒ විශ්‍රාම යනකම් අවුරුදු 50ක් 60ක් වෙනකම් පමණයි ඒ රස්සාවට යන්නේ. නැත්තම් ඒ පිළිවෙතේ ඉන්නේ, ආයතනයේ ඉන්නේ මං අනිත් ආයතනයට මාරු වෙනකම් පමණයි. මෙන්න මේ විදිහට කන්තෝරෙන් කන්තෝරුවට යන ගමන, ප්‍රදේශයෙන් ප්‍රදේශයට යන ගමන, විවිධ දේවල් වල මාරු වෙවි යන ගමනේ පවතන ජීවිතයක් ඔයත් සන්තකයේ තියෙන්නේ. ඒ ජීවිතේ කාලය නිර්ණය කරන්න පුළුවන්, කාලය කීර්තනය කරන්න පුළුවන්, කාලය සීමාගත කරන්න පුළුවන්. එතකොට ඔයතුන් ජීවිතේ හැම දෙයක්ම නිශ්චිතයක් තියෙනවා. ඒ නිශ්චිත කාලය වෙනකන් විතරයි ඒ ධෛර්යය, ඒ උත්සාහය, ඒ උනන්දුව, ඒ මතක තබා ගැනීම, ඒ ග්‍රහණය, ඒව රැකීම. හැබැයි මේ ධර්මයේ ඇසීම, මේ ධර්මයේ ප්‍රගුණ කිරීම, මේ ධර්මයේ සාසත් කර ගැනීම නිශ්චිත කාලයක් නැහැ. හැබැයි නිශ්චිත ඉලක්කයක් තියෙනවා. ඒක මේ භවයේ නිවන් දකින්න වේවා. ඒක ලබන ආත්ම භාවයකදී නිවන් දකින්න වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් සාංසාරික ජීවිතයේ කල්ප ලක්ෂයකින් වේවි. ද්‍යාසංකේ කල්ප ලක්ෂයකින් වේවි. යම් ආත්ම භාවයක නිවන් දකිනවාද, ඒ ආත්ම භාවයේ වෙනකම්ම ඉලක්ක ගතවයි පැත්තෝ ධර්මයේ තමාගේ ආත්මයට එක්කාසු කරගන්නේ, ධර්මයේ ශ්‍රවණය කරන්නේ. ඉතින් ඒකනම් ඒ සම්බන්ධයෙන් විශේෂයක් අවශ්‍ය නැද්ද? ඒ සම්බන්ධයෙන් පුහුණු වීමක් අවශ්‍ය නැද්ද? ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අවශ්‍ය නැද්ද? මෙන්න මේ විමර්ශනයේ තමයි බුදුරජාණන් වහන්සේ අනිත් කිසි දෙයකට මේ කුඹුරක් කොටද්දී, ගයක් හදද්දී, කසාදයක් බඳිද්දී, දරුවෙකු බිහි කරද්දී, එව නැත්තම් දරුවෙකුට උපන්නයක් දෙද්දී, මේ සමාජගත රටක් පාලනය කරද්දී, මේ ආදී එකදු ක්‍රියාවකදීවත් මේ විදිහට පරිස්සම් වෙන්න කියලා මේ විදිහේ විමර්ශනයක් ගැන දේශනා කරලා නැහැ. ඒවා මේ ආත්මෙන් ඉවරයි. ඒවා මේ භවයෙන් දාලා යන්න ඕන. ඒ ගෙවල් දොරවල් කොච්චර මහන්සියල කොයි විදිහට හැදුවත්, දරුවෝ කොයි විදිහට නිර්මාණය කරත්, මොන අධ්‍යාපනය ලබා ගත්තත්, මොන රස්සාවක මොන තානාන්තර ලබාගෙන හිටියත්, මොන දේශපාලනඥයෙක් වුණත්, ඒ හැම කෙනාම දවසක ඒව අත්තරින්න ඕන, ඒ වගේ විශ්‍රාම යන්න ඕන. එතකොට ස්වභාවය ඒකනම් මේ ධර්මයේ කියන එක එහෙම අත්තරණ දෙයක් නෙවෙයි. ඒක ජීවිතයට එක්හසු කරගනිද්දි ඊට වැඩිය සැලකිල්ලක් අවශ්‍යයි කියන එකයි මෙතන දේශනා කරන්න යදුණු බුදුරජාණන් වහන්සේගේ සම්මුඛයේ බණහපු කෙනෙක් කිව්වත් පිළිගන්න එපා, ප්‍රතික්ෂේප කරන්න එපා. එව නැත්තං අහවල් ප්‍රදේශයේ මේ මහා පදේශ හතරක් දේශනා කරන්න යදුණා. අහවල් ප්‍රදේශයේ බොහෝ භික්ෂූන් වහන්සේලා ඉන්නවා. ඒ භික්ෂූන් වහන්සේලා මතයත් මේකමයි. ඒ භික්ෂූන් වහන්සේලාගේ ක්‍රමයත් මේකමයි. සුතධාරී බොහෝ ඇදහෙවුතු වචන ඇති කල්යාණ කීර්ති පෙතරගේ භික්ෂූන් වහන්සේලා ඉන්නවා. ඒ භික්ෂූන් වහන්සේලාත් මෙහෙම කියනවා කියලා යම් සූත්‍ර දේශනා පිළිබඳ විශ්ලේෂණ පවත්වනවා, යම් දේශනා පවත්වනවා. ඒ දේශනාවත් පිළිගන්න එපා කිව්වා, ප්‍රතික්ෂේප කරන්නත් එපා කිව්වා. ඒ දේශනා හොඳට ශ්‍රවණය කරගෙන, හොඳට ග්‍රහණය කරගෙන
ඒක විමර්ශනය කරන්න කිව්වත් තුලෝකාග්‍රව භාගතුන් වහන්සේ සතර සතිපට්ඨානයන්ට විරුද්ධ නැද්ද? සතර ඍද්ධිපාද ධර්ම වලට විරුද්ධ නැද්ද? සතර සම්‍යක් ප්‍රධාන වලට විරුද්ධ නැද්ද? පංචේන්ද්‍ර පංච බල සත් බුද්ධංග ආර්ය අෂ්ටාංග මාර්ගයට විරුද්ධ නැද්ද කියලා. ඉතින් මේක ඔයත්තුන කරන්න පුළුවන්. මේක කරගන්නම වෙනවා. එහෙම නැත්තම් අපට පැවැත්මක් නැහැ. මේක මේ භවයේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. මේක මේ තමාගේ නිර්වාණය සම්බන්ධයෙන් නිර්මාණය වෙන ප්‍රශ්නයක්. ඒක පුජ්‍යලයන් වහන්සේ නමක් නැත්තම් මේ භික්ෂුන් වහන්සේලා කොටස් හතරකට බෙදලා තියෙනවා. ඒකයි සතර මහා උපදේශ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ සම්මුඛයේ පිළිගත් භික්ෂුවක් ඇවිල්ලා ප්‍රකාශනයට පත් කිරීම. ඒ වගේම ආචාර ප්‍රාචාර මත සහිතව තනි භික්ෂුන් වහන්සේ නමක් ප්‍රකාශයට පත් කිරීම. මහා සංඝ රත්නයේ ප්‍රකාශනයට පත් කිරීම. ඒ ප්‍රසිද්ධ සම්මත කල්යාණ ගුණකීර්ති පැතරගේ ඝනාචාරීන් වහන්සේ සහිත මහා සංඝ රත්නයේ එහෙම නිශ්චිතව ප්‍රකාශනයට පත් කිරීම කියන මෙන්න මේ හතර කොට්ටාංශයට අයිති වර්ගීකරණය වෙච්ච මහා සංඝ සමාජයේම නියෝජනය කරමින් බුදුරජාණන් වහන්සේ දනුන් දෙනා මහණෙනි, ඒ කොටස් වලට අන්තර්ගත භික්ෂුන් වහන්සේලා යම්ම කාරණාවක් දේශනා කරනවා නම් ඒ කාරණා ඒකාන්තයෙන්ම මේ ධර්ම න්‍යායට එක්කාසු කරගන්න, මේ ධර්ම ක්‍රමයට එක්කාසු කරගන්න. මොකද ඒකට හේතුව යම් කෙනෙක්ට බැලූ බැල්මටේ මතේ හරියි කියලා හිතෙන්න පුළුවන්. දේවදත්ත ස්වාමීන් වහන්සේ පුරපසලොස්සක පොයේ දවසකදී ආනන්ද ස්වාමීන් වහන්සේට මගදී හම් වෙලා දැනුම් දෙනවා. පින්වත් ආනන්ද භික්ෂුව, ඔබ බුදුරජාණන් වහන්සේට ගිහිලා දැනුම් දෙන්න, මම මහා සංඝරත්නයේ සමග වෙනම ප්‍රාතිමෝක්ෂ උදෙසෙනවා, වෙනම පොහොය විනය කර්මයේ සිද්ධ කරනවා, අපි වෙනම කොටසක් වශයෙන් ගමන් කරනවා, ඔගොල්ලොත් එක්ක අපි පැහැෙන්නේ නැහැ කියලා දැනුම් දෙන්න කිව්වා. ඉතින් මේ දැනුම් දීම දාණයෙන් පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ සාන්තනායක බුදුරජාණන් වහන්සේට දැනුම් දෙනවා. ස්වාමිනී භාග්‍ය බුදුරජාණන් වහන්සේ, දේවදත්ත ස්වාමින් වහන්සේ අපට පින්නපාත වාරයේදී සම්මුඛ වෙනවා. ඒ දේවදත්ත ස්වාමින් වහන්සේ මෙහෙම ප්‍රකාශනයක් සිදු කරන්න දුනා, අපි ඔබලා සමග සම්භෝගී වෙන්නේ නැහැ, එක්කාසු වෙන්නේ නැහැ. මින් ඉදිරියට අපි වෙනම කොටසක් වශයෙන් වෙනම පෝය කරනවා, වෙනම ප්‍රාතිමෝක්ෂ උදෙසනවා. ඕගොල්ලෝ වෙනයි, අපි වෙනයි. අපේ පැවිදිකම් අපි කරගන්නම්, අපේ උපෝසත කර්ම අපි කරගන්නම්, අපේ කරණ පිංකම් අපි කරගන්නම්, ඔගොල්ලෝ එක්කහසු වෙන්න එපා කියන මෙන්න මේ අර්ථය හෙලිපෙහෙලි කරන්න දුනා. ඉතින් ඒ වෙලාවේ සාන්තනායක බුදුරජාණන් වහන්සේ විශේෂ උදානයකුත් මේ ආනන්ද ස්වාමීන් වහන්සේට දැනුම් දෙන ආනන්දේ, මේ දේවදත්ත භික්ෂුව ඒ අවැඩ, ඒ පාපේ, ඒ අකටයුත්ත, ඒ අසද්ධර්මයේ පළමුව මේ ගෞතම බුද්ධ ශාසනය පහළ කරනවාමයි. ඒ දේවදත්ත ස්වාමින් වහන්සේ සංඝ භේදනය කරන්නයි ඔය පාර හදන්නේ, සංඝ භේදය කරනවාමයි. එතනින් පස්සේ බුදුරජාණන් වහන්සේ කාරණාව දැකලා උදාහරණයක් පහළ කරන්න යදනවා. ඒ උදාහරණය තමයි සත්පුරුෂයාට සත්පුරුෂ ධර්මයේ හැසිරෙන්න, හොඳ හිතක් තියෙන කෙනාට හොඳ ධර්මයක හැසිරෙන්න ලේසි. දාන අධ්‍යාසයක් තියෙන කෙනාට ඒ දාන අධ්‍යාසයේ යෙදෙන්න හරි ලේසි. ප්‍රകൃතියෙම සීලයට කැමති කෙනා සිල් ගුණ දහම් පුරාගෙන ඉන්න හරි කැමති ලේසි. ඒව අමාරු නේ. රහතන් වහන්සේලාට කල්යාණ ධර්මතාවල නෙලෙන්න හරි ලේසි. හිත හොඳ කෙනෙක්ට හොඳ ධර්මතාවයේ එක්කාස වෙලා ඉන්න හරි ලේසි. හැබැයි අධර්මවාදී කෙනාට, අසත්පුරුෂයාට මේ ධර්මයේ හැසිරෙන්න අමාරුයි. ධර්මවාදීව කාලය ගෙවන්න අමාරුයි. මෙන්න මේක අපි හැමදෙනාම තේරුම් ගන්න ඕන. සත්පුරුෂ ධර්මයන් හදවතේ එක්කාස වෙච්ච කෙනාට, කලන ගුණධම් හදවතේ තියෙන කෙනාට හරි ලේසි ඒ ධර්මයන් එක්ක එක්කාස වෙන. හැබැයි අධර්මවාදී කෙනාට ධර්මයන් මතු කරගන්න එක හරි අමාරු වැඩක්. එතකොට ඒ අමාරු වැඩේ අපි වීරියෙන් කරන්න ඕනේ, උත්සාහයෙන් කරන්න ඕනේ.
පැත්තොන්ට අපි ආරාධනා කරනවා මේ සතර මහා ප්‍රදේශ මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේගේ අත් නොහැර ඔයත්තු ගවේෂණය කරන්න කියවන්න. තමන්ට යම් ගැටලුවක් එනවා නම් තමන්ගේ ආත්මයට තමන් වග කියන්න ඕනේ. එනිසා මේ කාරණා ගලපලා බලන්න, මේක බුද්ධ වචනයට ගැලපෙනවාද, මේක ශාත්‍රුන් වහන්සේගේ වචනයට ගැලපෙනවාද? මොකද මේ ලෝකයේ අසංවර වෙච්ච ක්‍රමය අනුව, මේ ලෝකයේ සංකර වෙච්ච ක්‍රමය අනුව අපේ ගමන අපිමයි යන්න ඕනේ. කවුරුත් අපට මාර්ගය පෙන්වන ලකුණු නැහැ. අපි අමාරුවෙන් අපේ පාර හොයා ගන්න ඕන. ඒ පාර හොයා ගැනීම සඳහා මේ ධර්ම දේශනාව ධර්ම ශක්තියක්ම වේවා කියන ප්‍රාර්ථනා පිටවා ගනිමු. එසේ ප්‍රාර්ථනාවෙන් අද දවසේ මෙම ධර්ම දේශනාවේ දායකත්වය ගැන කටයුතු සිදු කරන්නේ හෝමාගම පදිංචි ලක්ෂික බණ්ඩාර වීරසිංහ මහත්මයා විසින්. ඇතුන්ගේ විශේෂ අරමුණක් තිබෙනවා තම පියාණන් වන ජනදාස වීරසිංහ මහත්මයාගේ පළමු වන වාර්ෂික පින්කම සහ සීතා වීරසිංහ මෑණියන්ගේ 21 වන වාර්ෂික පින්කම නිමිති කරගෙන යම්මට සහ තාත්තාට පින් අනුමෝදන් කිරීම, පවුලේ මියගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනාව සිදු කරන්න, තම ව්‍යාපාරික කටයුතු සාර්ථකව දියුණු පවුණු කරගන්න රත්නත්‍රය ආශිර්වාද ලබා ගැනීම, එවැගේම සාසනික කටයුතු සහ ධර්මදේශනා කටයුතු සිදු කිරීමට ධර්මදේශනා කරපු අපටත්, නෙත් FM කාර්ය මණ්ඩලයටත්, ලොව සියලු දෙනාටත් ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී සුව චිරජීවනයේ සැලසේවා, උතුම් ධර්මාවබෝධයේ පිණිස වේවා කියලා. ඉතින් ඒ ලක්ෂික බණ්ඩාර වීරසිංහ මැතිතුමාගේ මෞදමාපියන්ට බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ අනන්ත ඥානශීල තේජානුභව බලේ මේ හැම පිනක්ම සේවා පෙනේවා, දකීවා, දැක පැමිණ මේ පින් අනුමෝදන් වේවා. තමන්ගේ ධර්මකාමී සතුම් පැතුම් ඒකාන්තයෙන් ඉෂ්ට සිද්ධ වේවා. මෙවැනි උතුම් සත්පුරුෂ ක්‍රියා තව තවත් සිදු කරන්න හේතු වාසනා වේවා. ඔයත්තුන්ගේ මේ දායකත්වයන් නිසා මේ ලක්වාසී ලෝවාසී කී දෙනෙක් නම් ධර්මයෙන් සැනසෙනවද? ඉතින් මේ වගේ උතුම් කල්යාණ මිත්‍රයන්ගේ සම්මුඛ වීම නිවන් දකින ජාති දක්වා පවතිවා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට ඥාතින් පුණ්‍යානුමෝදනාව සිදු කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදාති. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ, සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු. මේ හැම දනාටම අපි ආශිර්වාද කරනවා රත්නත්‍රේ සතු සූසු ගුණානුභාව බලයෙන් බුදුපසේ බුදුමහරහත් මහෝත්තමයාණන් වහන්සේලාගේ අනන්ත ඥානශීල තේජානුභාව බලයෙන් ඇත්තොන්ට කල්යාණ මිත්‍රාශ්‍රය ලැබේවා, ධර්මකාමී ජීවිත ගත කරන්න හේතු වාසනා වේවා. සියලු මාර්ග බාධක අනවින කොඩී නැස්වා කටවා සියල්ල හිරදුටු පිරිබිදු සේ විහෙද විද්වන්සනේ වේවා. සෙතක් සාන්තියක් සැනසීමක් වේවා. රාග දේශ මෝහාදිය කුසල ධර්මයේ කිව්වත්, එවැගේම අව්වැසේ සුලඟිව්වත්, ගන්න හෙලන හුස්ම රැල්ල කිව්වත්, හිංසාවක් පීඩාවක් කරදරයක් විපත්‍යයක් සිද්ධනම වේවා, සෙත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදනාටම සම්මා සම්බුදු සරණයි.